ආයුබූුවන් සිංහල පෙළපොත විමසුම YouTubeුුබ් චනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. හත්වන ශ්‍රීණයේ දරුවන්ට මං අද පැහැදිලි කරලා දෙන්න යන්නේ පෙළපොතේ දහාට වන පාඩමයි. මාදුටුමුල් හිරු පෙන්නූ ලංකා. දේශාභිමානය කියන්නේ තමා ඔපන් දේශය පිළිබඳව කෙනෙකුගේ සිතේ ඇති වන අභිමානයට ආඩම්බරයට. එක කියන්නේ, මෙතරම් වටින රටකනේ මම ඉපදුනේ කියන ආදරණීය හැඟීමට. කෙනෙක්කී සිතේ තමන්ගේ රට පිළිබඳ අභිමානයක් ඇතිවෙන්න නම් තමන්ගේ මෞ්බිමේ ස්වභාව සෞන්දරය පිළිබඳව දැනගන්න ඕනේ. ඒත් එකම මෞව්බිමේ සංස්කෘතික උරුමයන් හඳුනගන්න ඕනේ. තව දෙයක් තමයි මෞබිමේ අතීත සෞභාග පිළිබඳවත් කරුණු කාරණා දැනගන්න ඕනේ. ඉතින් මේ සියලු කාරණාවලින් යම් පමණකට හෝ දැනුවත් කිරීමක් අපේ දේශාභිමාණි ගීතවලින් සිදුවෙනවා. මෙම ගීතය දේශාබිමාණි ගීතයක්. ගීතයේ රච්චකයා තමයි කරුණාරත්න අමරසිංහ මහතා. ගීතය මුලින්ම විකාශණය වුුණේ ශ්‍රී ලංකා ගවාන් විදිලි සංස්ථාවේ ස්වදේශය සේවේ වැඩසටහනක් වන එඩිතර ලංකා කියන වැඩසිටහනේ තමයි. කරුණාරත්න අමරසිංහ මහතා ගීත රජනා ශේෂත්‍රයේ විතරක් නෙවෙයි තවත්ශේෂත්‍ර ගණනාවකම ජනප්‍රිය වුණු කෙනෙක්. එතුමා පිළිබඳව පහත විස්තරේ පොඩ්ඩක් කියවල බලමු. මාතුඩු මුල් හිරු පෙන්වූ ලංකා ගීතයට දැන් අපි සවන් දෙමු.

you අප රුගීතයක් නේද දරුවනේ. අපි බලමුදැම් මේ ගීතයෙන් මොකක්ද අපිට ලැබෙන පනිවිඩය කියලා. පළමිනි ගීත කණ්ඩේ තේරුම චුට්ටක් බලමු. ගීත රචකයා මෙහිද කියනවා මාදුටු මුල් හිරු පෙන්නු ලංකා, මාදුටුමුල් සඳු පෙන්නු ලංකා. මට්ට ජීවිතේ ඉස්සස්සලම. இරයි හඳයි. දකින සැලැස්වුේ මේ ලංකාවලු. ඒත් එක්කම මාගත්මුල් සුසු ම්දුුන් ලංකා. මට හුස්ම පොද මුල්ම හොස්ම පොද දුන්නේෙ ශ්‍රී ලංකාවයි කියල කියනවා. ඉතින්පුතේ මේ රච්චකයා කොයි වෙලේකවත් කියන්නෙන මම ඉපදුනේ ශ්‍රී ලංකාබ් භූමිය කියලා. හැබැයි මේ ගීපද ඇහුංකන්දන ඔබ මම අපි සියලු දෙනාටම පැහදිලිවම දැනෙනවා ගීපද රච්චකයා ඉපදිලතියෙනෙ ශ්‍රී ලංකාව තුළ කියලා. ඒ කියන්නේ, ව්‍යංග්‍යාර්ථවත් ලෙස. අපිට පනිවිඩේ දෙනවා ඔන්න මම ශ්‍රී ලාංකිකයෙක් කියලා. ඊට පස්සෙපුතේ ශ්‍රී ලංකාව කියල කියන්නේ අපි දන්නවා රටක්. රටකට පණ නැහැනේ. ගීත රචකයා මේ රටට පන දීලා. ඔන්න පණ තියෙන කෙනෙක් විදිහට තමයි මේ පළවෙනි ගීත කණ්ඩේ ලංකාව ක්‍රියා කරලා තියෙන්නේෙ. මට, ඉ පෙන්නලා හඳ පෙන්නලා හුස්ම දීලා මට ඔය විදිහට අජීවී දේකට, අජීවි වස්තුවකට සජීවී බවක් දීලා. පනතියෙන කෙනෙක් වගේ අපේ නිර්මාණවල යොදාගන්නකොට අපි ඒ ක්‍රියාව හඳුන්වනවා උත්ප්‍රේක්ෂා ලංකාරය යොදාගෙන තියෙනවා කියලා මේ උත්ප්‍රේක්ෂා ලංකාරේ කියල කියන්නේ. කාවෝ පක්‍රමයක්. කාවවයක් ලස්සන කරන්නට විවිධ නිර්මාණකරුවෝ යොදාගන්න අලංකාර විදික් තමයි උත්ප්‍රේක්ෂා ලංකාරය කියන්නේ මේ පිළිබඳව ඔය දරුව තවටිකක් ලොකු පන්තිවට ගියාම ඉගෙන ගන්නවා. ඉතින් පුතේ අපිට තේරෙනවා. මේ ගීතයෙන් ලංකාව කොයිතරම් රචකයාගේ ජීවිතයට වටිනවද කියලා තමයි. අපිට පැහැදිලි කරන්න උත්සහ කරලා තියෙන කියලා. තවතුරටත් ගීතේ පළවෙනි කණ්ඩය විමසද්දී අපිට පේනවා මුල් සුසුම දුන්න කියන එකෙන් ගීත රච්චකයාට උත්පත්තිය දීම පිළිබඳවත්. හිරුව පෙන්වා මුල් වරට කියන එකින් හිරු කියන්නේ අපි දන්වනේ ලෝකයේ ජීවය ප්‍රභවය කියලා ඉතින් මේ රච්චකයා කුඩා කාලෙඉඳං. හොඳ පෞරුෂයකෙන් යුක්තව වර්ධනය වෙන්න අවශ්‍ය ආහාරපාන පරිසරය පිරිසිඳු වටපිටාව හොඳ අධ්‍යාපනයක් ඒ වගේ සියල්ලම ලංකාව ලබ ලදුනු බවත්. මුලින්ම හඳ දකින සැලස්වා කියනකින්. හඳේ සෞම්ය ගුණ අය ඒ කියන්නේ යහපත් ගතිගුණ ආගන්තුග සත්කාරය එකිනකට උද්දව් කිරීම කළගුණ සැලකීම වගේ යහගුණ වර්ධනය කරගන්නා වශ්‍යවටපිටාව ලංකාව තුලින් ලැබුණ කියන එකත් හඟවනවා කියලත් පුතේ අපිට හිතන්න පුළොුවන්. දෙවෙනි ගීතකණ්ඩෙන් කියවෙන්නේ ලංකාව අත්තෑරලා විදේශගත වෙලායින ශ්‍රී ලාංකිකයෝ ගැන කියන්නයි. මෙතනදී, ලංකාවෙන් විදේශ රටවලට ගිහිල්ලා රැකියාව කරලා විදේශවිනිමය ලංකාවට එවනාය ගැන නෙවෙයි. ලංකාවේ ඉපදිලා හොඳින් නිගනගෙන සුදුසුකම් සියල්ලම ලබාගෙන ලංකාවත්තඇරලා විදේශරටවල පදිංචිවෙලා ඉන්න දරුව ගැන. ශ්‍රී ලංකා මාතාව ගොඩාක් දුක්වෙනවා කියන්නයි මේ ගීත කණ්ඩෙ යොදාගෙන තිබෙන්නේ. මෙහිදී මහාරෑ තමයි? දරුවව සිහිකරලා ලංකා මාතව සුසුම් හෙලන්නේ කියලා ගීතරච්චකයක් කියනවා. ඉතින් දරුවනේ අපි දන්නවා ලංකාව වටේ තියෙනින් හුද මේ මුහදේ. හෝගාන මේ හෝ හඩ රැල්ලගහන ශබ්දය රෑට ඉතාමත්ම හොඳට ඇහෙනවනේ. ඉතින් මේ ශබ්ද ගැන තමයි ගීතරච්චකයා අදහස් කරලා තියෙනෙ ලංකාව සුසුම් හෙලෙනවා කියලා. තවදුටත් මෙහිද කියවෙනවා, ඉතින් මේ වගේ දුක්සුසුම් හයලන ලංකාව සනසන්ඩ. තවදුරටත් ලංකාමාතාවගේ ධරුවෝ. විදේශ රටවලට ඇදිලයනේක වලක් වන්න. ඒ වගේම ලංකාමාතාව සතු ධන නිධාන වස්තුව විදේශ රටවලට ඇදීයෑම වලක්වන්නට ලංකාව පුරාම මහරෑවුනත් ගමංකරලා ආරක්ෂාව සපයන්න තරම්, හැක්කුමක් මේ රචකයා තුළ ඇති වෙනව කියල තමයි මෙතරද කියවෙන්නේ. තුංවිනි ගීත කණ්ඩයෙන් රචකයා කියනවා මගේ ඇස් දෙක හැම තිස්සෙම ඔබව බලන්න සූදානමෙන්ලු ඉන්නේ. ඒක අනිපුතේ ලංකාව කොච්චර ලස්සන රටක්ද. කොච්චර දේවල් ති නොද ස්ොභා සෞන්ධාර්යාාත්මක දේවල් බලන්න දියඇලි මල්වතු, ගංගා, වනාන්තර, කෙත්වාතු හරි! ඊට පස කියනවා මා කන ඔබ දුක අසනට ලංකා. ඉතින් පුතේ ඇත්තටම ලංකාව විනාශ කරන මිනිස්සු නිසා ලංකාව තවදුරටත් දුකට පත්වෙනවා. ඔගුළු දන්නවා ගස්කාපනවා මිනිස්සු ගංගාවලල්ට කුණුදානවා, අනවසර විදිට ගංගා අයිංවලතියන ගංයුරුවලින් වැලිගොඩදානවා. ගොඩාක් වන විනාශ සිද්ධ වෙනවා. ඉතින් මේ හැම දෙයක් පිළිබඳවම මම හොඳ අවධානයෙන් ඉන්නේ කියන එක තමයි මේ ගීත රචකයක් කියන නිකං අහගන ඉන්ඳලා හක බලන්න නෙවෙයි. දැම් පුතාල වුණත් අපි ඉපදිච්ච මේ රට ගැන අවධානයෙන් ඉඳලා වැඩිහිටියවුනායිම් පස්සේ. උගොලු හොඳට ඉගෙන ගැෙන සමාජයේ ඉහල තත්ත්ව යන්ට හාවායිම් පස්සේ. ඒවල්ට විරුද්ධව කළ යුත්තු ක්‍රියාමාරග ගන්න උගලොන්ට පුළුවන් ඉති ඒ සඳහා රාධනයකුත් මෙතන තියෙනවා. තුන්ගෙන පදයෙන් කියනපුතේ මා සිත ඔබ ගුණරදනට ලංකා. ඇත්තටම ලංකා මාතා විතා මත්ම ගුණවත් කෙනේ. සතුරිකොට වනත් හිංසාපීඩා කරන්නේ ආගන්තුක සත්කාරය පිළිබඳව ලංකාව තුළ තියන ලෝක ප්‍රසිද්ධ වෙලායි තියනේ ඇත අතීතයන්දම්ම. ඒවිතරන්නේ මේ ලංකාව තුළ සත්තුන්ට මිනිස්සුන්ට ජීවත්වෙන්න ඕනෙ කරන සෑමාහාරයක්ම වගේ ලංකාව තුළතින ලංකාමාතාව දෙනවා තමන්ගේ දරුවන් රැකපලා ගන්න හැම අෞක්ෂ්‍රධයක්ම තියෙනවා හැමල් ලිඩකටම හරයන. ඉතින් මේ සියල්ලම ලංකාවේ තියෙන වටිනාකම් ලංකාවේ හොඳ ගුණ කියල තමයි රච්චකයා මෙතනදි කියන්නේ. ඉට පස්සේ. අවසාන පදයෙන්කිෙනවා මා දිවී ඔබ රැක ගැනුමට ලංකා මගේ ජීවිතේ මං පූජකරන්නේ. ඔබ වාරක්ෂා කරගන්නයි කියලා රච්චකයා මෙම කියනවා. හතරවෙෙන ගීත කණ්ඩෙන් අපිට කියනවා. මගේ ඇගේ තියෙන සෑම ලේබින්දුවක්ම එකතු කරලා ලංකා මාතාවගේ නලලෙත් තිලකයක් රඳවන්ඩ මම සූදානම් කියලා. ඇනපුතේ කවියා මැරිලා ඊට පස යාගෑන්ගේලේ අරගෙන ලංකාවේ තවරනවා එහෙම එකක් නෙවෙයි මෙතන කියන්නේ. අපි දන්නවා කාන්තාවක් නලලේ තිලකයක් තිබ්බම කොචර ලස්සනයිද කියලා. குචරයාව කැපිලා තේනවද කියලා. ඉතින් මෙතනදී රච්චකය අදහස් කරන්නේ මට පුළුවන් උපපරිම ශක්තිය මගේ කැපවීමෙන්. ලංකාව අනෙකුත් රටවල් අතර බ්බලන තැනකට මම ගේෙනවා කියලා. පුතල දන්නවනනේ ලංකාවට ආදරයේ දූ පුතුන්. ලංකාව බබලවන්න විද්‍යාඥෝ ඉන්නවා ක්‍රීඩකයෝ ඉන්නවා විවිධ ජයග්‍රහණ මෑතකාලෙත් අපිට හන්නට හම්බනාා. ඉතින් ඕගල්ලෝ අතරත් ලංකාව ලෝකේ තුළ බබලවන්නට පුළුවන් තරම් හැකියාවෙන් යුක්ත දරුවෝ අනිවාර්රයෙන් ඉන්නවා. තින් ඊට පස කියනවා තුන්වෙනි පද පෙළිය බලන්න මාගත ඩාබිදුවෙක් කොට ලංකා. ඔබ උරමුත්හර බන්ධමි ලංකා. මාගත්ත ඩාබිඳු මගේ ශරීරයේ දාඩියබිඳු එකතු කරලා මුත්හරක් මුතුමාලයක් පළන්දනලු ලංකාවට මෙතනින් කියන්නේ පුත්තේ. අපි අහලා තියෙනවා. ගොඩාක් මහන්සි වෙලා වැඩකරන මිනිස්සුන්ගේ ශරීරව වැැගිරෙන දාඩිය ගොඩක් වටිනාමුතු කැටවගේ. හොඳට කාලබීලා පැත්තකටලලා ඉද්දිත් ්‍රශ්න දහසකට දාඩිය වැක් කරෙනවානේ අන්න ඒ දාඩිය ගැනෙමේ මෙතන කියන්නේ. ලංකාව දියුණුව වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙලා ඇප කැප වෙලා වැඩකරන අයගේ ඒ වටිනා දාඩිය බිඳිති ගැනයි කියන්නේ. මෙතනිනුත් අදහස් වෙන්න පුතේ ලංකාව දියුණු කරන්නට. තමන්ගේ උපරිම ශක්තින් ශාරීරීකවවෙහසමහන්සිවෙලා වැඩකරලා ලංකාවට ලස්සනක් අලංකාරයක් අරගන එන්නට මම සූදානම් කියල තමයි ගීත රච්චකයා මෙතනදී පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් ඔබ සලුදනාට දැම් පැහැදිලි වෙන්න ඇති මාදුටු මුල්හෙරු පෙන්නු ලංකා කියන දේශාභිමානී ගීතයෙන් අපේ දේශාභිමානය වැඩෙන ආකාරය පිළිබඳව. දරුවනි මෙම දේශාභිමාණි ගීතයේ අර්ථය හොඳින් වැටහෙන් නැති කියලා මම විශ්වාස කරනවා. ඉතින් පාඩම අවස්සා නිතිබෙන අවබෝධ ප්‍රශ්නවලටත් පිළිතුරුලියන්න. මෙම වීඩියෝබට ප්‍රයෝජනා තුනානම් ලයික් කරන්න. තවමත් මෙම චැනලේ සබස්ක්‍රයිප් කර නැති අය දැන්ම සබස්ක්‍රයිප් කර බෙල් අයිකරණ එකත් ලික් කරන්න. යාළුවන්ටත් මෙම වීඩියෝ එක බලන්න ෂයාකරන්න අමතක කරන්න එපා. දරුවනි, නැවත මෙබඳම වටිනා වීඩියෝවකින් හමුවමු. ආයුබෝවන්.